මේ වාණිජ ණය ඩොලර් බිලියන 12 මාරක් විතර තියෙනවා ඊළඟට එකතු වෙච්ච පොලියක් තියෙනවා ඩොලර් බිලියන මම දන්න ඔක්කොම තුනක විතර ඒ ණය හිමියන්ගේ යෝජනාව පිළිගත්තොත් බොහෝ දුරට ඔය 128ක අපි කියනවා මුහුණතාගේ කපා දැමීමක් සම්බන්ධයෙන් කතා කරාට ඒ කපා හැරීම සිද්ධ වෙන්නේ 2028 ඒකට යම් කොන්දේසි තියෙනවා මැක්‍රෝ ලින්ක් බොන්ඩ් කියලා 2028 මේ කපහැරීම කරනකොට 70%ක 80%ක විතර සම්භාවිතාවයක් තියෙනවා මේ 128 මුහුණතාගේ කපා දැමීම 107%කට අඩු වෙන්න ඉඩ තියෙනවා අපේ අර්ථසාධක අරමුදලට කලින් කිව්වේ නැහැ කිසිම විදියක දේශීය ණය ප්‍රතිහෝගතකරණයක් කරනවා කියලා නමුත් ඒ ජාත්‍යන්තර ණය හිමියන්ගේ ඕනකම නිසා ඒ ප්‍රතිහෝගත කිරීම සිද්ධ කරා අරසාධක අරමුදලේ අයිතිකරුවන්ට දැවැන්ත පහරක් එල්ල වුණා ඒකට සාපේක්ෂව වාණිජ ණය හිමියන්ට ඒ කියන්නේ ISP හෝල්ඩර්ස්ලාට 107ක වාගේ අඩු කපහැරීමක් සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය අපි ප්‍රකාශ කරා නමුත් අපි නැවතත් පහදලා දෙන්න ඕනේ කාරණාව තමයි රජයේ ප්‍රතියෝජනාව. ඒ ප්‍රතියෝජනාව ඇත්තට වශයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් වුණොත් බොහෝ දුරට 128ක වගේ ප්‍රමාණයක ඒ මුහුණතගේ කපා කිරීමක් කරගන්න හැකියාවක් තිබේ. දැන් තියෙන ගැටලුව තමයි රජය මේ වැඩපිළිවෙල IMF එකේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යාම සඳහා අර ජාත්‍යන්තර ණය හිමියන් විසින් ලබා දීලා තියෙන යෝජනාවට එකඟ වුණොතින් දැවැන්ත ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා